බොහොම සරල එක කියන්න දෙයක් නැහැ. ඒක ඒ මිල සූත්‍රයේ කිව්වොත් තමුන්නාංශයගේ මොලේ ඊටත් වඩා අවුල් වෙයි. ඒක එක්තරා මේ නිලධාරීන්ට හැබැයි ඒක රහසක් නෙමෙයි. ඕනනම් මම මේ කවුරු හරි ඇහුවොත් මම ඒක කියලා දෙන්නම්. දැන් මට ඒක නැහැ. මොකද මටවත් ඒකේ මිල සූත්‍රයේ තේරෙන්නේ නැහැ. 55 ඉඳලා දැන් ඩොලර් 80 වෙනකන් තෙල් මිල වැඩි වෙලා තියෙනවා. තෙල් මිල වැඩි වෙනකොට ඒ අනුපාතයට බොරල් තෙල් බැරල් එකේ මිල වැඩි වෙනකොට අපි තෙල් මිල වැඩි කරනවා. අඩු වෙනකොට අඩු කරනවා. අර x ධන y වර්ගය ඒ වගේ එකක් හදාගන්න දෝක මොනවා හරි එකක්. නෑ කිසිම සංකීර්ණ එකක් නෑ. බොහොම සරලයි. මටවත් ඒකේ මිල සූත්‍රයේ තේරෙන්නේ නැහැ. නමුත් ඒ මිල සූත්‍රයේ කොපත්ත කියන එක මම ඔබතුමන්ලට කියලා දෙන්නම්. ඒකේ මේ කට්ටිය කියනවා ඒක රහසක් නෑ. පොඩ්ඩක්වත් රහසක් නෑ. ඒකේ මූලික පදනම තමයි සිංගප්පෝ ෆ්ලැට්ස් ප්‍රයිස් එකයි ඩොලරේ අගයයි. ওই දෙක මුල් කරගෙන තමයි ඒක හැදෙන්නේ. මෙතරම් දේශපාලන ඉතිහාසයක් තියෙන ඔබතුමාටත් ඔබ තේරෙන්නේ නැත්තම් තාන් දෙපාර්තමේන්තුවේ එළියේ ජනතාව උඩ අවුල් වියවුල් වෙනවා. නෑ ජනතාවගේ අවුල් වියවුල් වෙන දෙයක් නැහැ. හැමදේම අපි කරන දේවල් අපි තේරුම් ගන්න ඕනේ නැහනේ. අපි දන්නවා ඒක ඇත්තක් කියලා. ආ අපි දොස්තර මහත්තයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා අපේ හෘදාගාදයක් තියෙනවා නම් ඒක විශේෂඥයන් ඒකට සූත්‍රයක් දුන්නොත් අපි දන්නවා ඒක ඇත්තක් කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව තමයි මේක ඔය සූත්‍රයකින් මේ ගිහිල්ලා යනවට වඩා ප්‍රධාන දේ ලෝක තෙල් මිල වැඩි වෙනකොට වැඩි වෙනවා, ඩොලරේ අගය මේ අවප්‍රමාණය වෙනකොට තවත් බලපානවා, අඩු වෙනකොටයි ඩොලර් රුපියල ශක්තිමත් වෙනකොට ආයිමත් මිල පල්ගට වෙනවා. ඔය ඔය දෙකෙන් යන්න පුළුවන්. හැබැයි මන් දෙන්නම් ඒ ඕන්නම් මම එන සතිය වෙනකොට ඔය සූත්‍රයේ දෙන්නම වෙනම මේකක් ඔබතුමාලා වෙනුවෙන් අපි ලෑස්ති කරන්නම්.